රාජනී කතාවට ගොඩක් ආදරය කරනවාව SL Story Dream channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ ඉදිරියට රෝස්ගේ තාත්තා කොහමද රෝස්ගේ අම්මව පොලිසියට මාට්ටු කරන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ආටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්න. ඉතින් දැන් ඔයා මේ වෙනකොට හොඳින්ම දන්නවා රෝස්ගේ අම්මට උමනා කරන්නේ අබීව වගේම අබීගේ සහෝදරයව විශේෂයෙන්ම අතුරුදහන් කරන්න මේ ලෝකෙන්. ඒකට හේතුව තමයි මෙන්න මේ ළමයි දෙන්න ඉන්නකන් රෝස්ගේ අම්මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ලැබෙන්නේ නැහැ. කොටින්ම කියනවා නම් අබීගේ සහ අබීගේ මල්ලිට අයිති වෙන්න තියෙන දේපල රෝස්ගේ අම්මට අයිති කරගන්න ඕන නිසාම තමන්ගේ පවුල පවා අතහැරලා දාන්න ඔන්න ඔය රෝස්ගේ අම්මා කටයුතු කළා. ඉතින් කෙසේ වෙතත් දැන් ආ දකින් නැති ඒ තමයි රෝස්ගේ අම්මා හොයාගෙන අබී වගේම අබීගේ සහෝදරයා ඉන්න තැන ගැන. ඉතින් හැබැයි සිකියුරිටි කෙනෙක් පවා මෙතන දාලා තියෙනවා රෝස්ගේ තාත්තා. ඉතින් විශේෂයෙන්ම කියනවා නම් රෝස්ගේ තාත්තට මේ සිකියුරිටි ගැන හොඳ විශ්වාසයක් තියෙනවා. ඉතින් ඇත්තට මේ සිකියුරිටි කවුරු වෙන්න පුළුවන්ද? ඉතින් ඔයාට ඒ ගැන කුතුහලයක් තියෙනවා කියන දේ මම විශ්වාස කරනවා. ඉතින් කොටින්ම කියනවා නම් රාජනී කතාව කියන්නේ හැමදාමත් කුතුහලයත් එක්ක යන රසවත් කතාවක් සහ හැඟීම්බර කතාවක් කියන එක මේ මොහොතේ කියන්න ඕනේ. ඉතින් දැන් ඔයා දන්නවා රෝස් කතා කරා එමතුමට ඒ චාලිගේ. ඒ නිසාම තමයි හොඳින්ම දැනගන්න පුළුවන් උනේ මේ කට්ටිය අනතුරක් කරන්න ලෑස්ති වෙනවා කියලා. අබීට වගේම අබීගේ සහෝදරයාට. ඉතින් දැන් මෙතනදී රෝස්ගේ තාත්තා මේ මොන වගේ උගුලක්ද රෝස්ගේ අම්මට අටවලා තියෙන්නේ. ඉතින් කොටින්ම කියනවා නම් අබීගේ සහ අබීගේ මල්ලිගේ නිදහස වෙනුවෙන් නම් අනිවාර්යයෙන්ම රෝස්ගේ අම්මා නිදහසේ ඉඳලා බැරි බව රෝස්ගේ තාත්තා දන්නවා. ඉතින් ඒ කියන්නේ ඉදිරියට රෝස්ගේ අම්මගේ නිදහස නැති වේවි. ඒ කොහොම කියලාද පාට හිතෙන්නේ? මම දැන් ඒ ගැන පැහැදිලි කරන්නම්. ඉතින් ඔයා දන්නවා ඒ තමයි අර අබීව බලාගන්න ගෑනු කෙනාට එමතුමක් දීලා කිව්වා ගේ ඇතුළටම වෙලා ඉන්න කියලා. කොහෙවත් අබීලව යවන්න එපා කියලා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ රෝස්ගේ තාත්තා ලොකු කල්පනාවකට වැටුණා. කොටින්ම කියනවා නම් අර සිකියුරිටි ගැනුණත් කතා කරානේ. විශේෂයෙන්ම මේ සිකියුරිටි කවුරු වෙන්න පුළුවන්ද? වෙන කවුරුවත් නෙමෙයි. මේ CID එකේ මහත්තයෙක් තමයි ඉන්නේ. විශේෂම දේ කිව්වොත් හතර වටේම පොලිසිය ස්ථානගත කරලායි තියෙන්නේ. කොටින්ම කියනවා නම් ඔය රෝස්ගේ අම්මා ඔය අබීලට කරදරයක් කරන්න පැමිණනකොටම පොලිසියට පුළුවන් වෙනවා රෝස්ගේ අම්මව නීති ඉස්සරහට අරගෙන යන්න සිර බාරයට ගන්න. ඊට පස්සේ චාලි ඇතුළු කට්ටිය සිර බාරයට ගන්නවා විතරක් නෙමෙයි රෝස්ගේ අම්මත් මේ සඳහා අනිවාර්යයෙන්ම සිර බාරයට ගන්නවා. ඉතින් ඒකත් එක්ක රෝස්ගේ අම්මට ලොකු කාලයකට හිර යන සිද්ධ වෙනවා. මොකද පොඩි ළමයි දෙන්නෙකුට නිදහසේ ජීවත් වෙන්න දෙන්නේ නැත්නම් ඒක ලොකු වැරද්දක් නිසා. ඉතින් ඒ කියන්නේ ඉදිරියට අබීට අබීගේ මල්ලිට නිදහසේ ඉන්න පුළුවන් වෙන්නේ රෝස්ගේ අම්මගේ හැම කෙනෙක්මම සිරගෙට නියමුණාට පස්සේ තමයි. ඉතින් රජනී කතාව ඉස්සරහට වෙන දේවල් හැමදාම දැනගන්න ස්ටෝරි ඩ්‍රීම් channel එකත් එක්ක රැඳෙන්න.